යාලුවනේ වෙල්කම් ටු මයි වතේ මීඩියා YouTube channel. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ගොඩාක් අය මගේ රික්වෙස්ට් කරපු අපි කාටුන් චරිතයක් හදාගෙන ඒ චරිතෙට අපි පුංචි කතාවක් කොහොමද හදාගන්නේ කියලා මගේ ගොඩක් අය අහලා තිබ්බා. ඉතින් මේක හරිම ලේසි මම හැමදේම පිළිවෙලට රහසක් නැතුව අද ඔයාලට කියලා දෙන්න. ඉතින් මම මීට කලින් ඔයාලට PowerPoint වලින් විවිධ වෙබ්සයිට් වලින් ෆෝන් එකෙන් කාටුන් හදන හැටි කියලා දීලා තියෙනවා. ඉතින් තාම බලලා නැත්නම් ඒ වීඩියෝස් උත් අනිවාර්යෙන් බලලා මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් අද අපි බලමු කොහොමද අපි PowerPoint වලින් ලස්සනට වීඩියෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත PowerPoint වීඩියෝ එකක්. ජෝර්ජ් ස්ටෝරි. ජෝර්ජ් කියන්නේ පොඩි අලු ව්‍යාපාරයක් පටන් ගත්ත පුද්ගලෙ. ඔහු ගොඩක් මහන්සි වෙලා වැඩ කටයුතු කරා. හැබැයි සමහර වෙලාවට ඔහු කඩාගෙන වැටෙන අවස්ථාත් තිබ්බා. හැබැයි ඔහු අතෑරියේ නැහැ. ප්‍රයක් දවාලා නොබලම තමන්ගේ වැඩ කටයුතු කරා. ව්‍යාපාරයේ වටාත්ම වැදගත් වෙන පාරිභෝගිකයන් ඔහු අමතක කරේ නැහැ. ඔවුන් සමග සුහදව කටයුතු කරා. ඔහුම උනන්දුවෙන් වැඩ කරද්දී ඔහුට ඔහුගේ ව්‍යාපාරයේ ගැණුම්කරුවන් වැඩි වුණා. ඔහු නොදැනුවත්වම වසරේ හොඳම ව්‍යාපාරිකා බවට පත් වුණා. ඉතින් ඔහුගේ උත්සාහයෙන් ඔහුගේ හීන සැපය කරගත්තා. ඉතින් මෙන්න මේ වගේ කතාවක් හදාගන්නේ කොහොමද කියලා මුලින් ඉඳලා අපි හරියට අද ඉගෙන ගමු. ඉතින් වීඩියෝ එක චුට්ටක් දික් වෙන්න පුළුවන්. හැබැයි ස්කිප් කරගන්න එපා. මොකද ඔයාලට අවශ්‍යම තැන් මගේ හැරෙන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. පළවෙනි පියවර වෙන්නේ අපිට අවශ්‍ය චරිත හොයාගන්න එක. අපි දැන් බලමු කොහොමද අපිට ඕනේ චරිත හොයාගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනේ Google එකට log වෙන එක. ඉතින් Google එකට log වෙලා අපි මෙතන search කරගන්න ඕනේ free pick කියන website එක. ඉතින් මම ඊට කලින් උදාර මේ website එක ගැන කියලා දීලා තියෙනවා. ඉතින් free pick කියන එක අපි search කරගත්තට පස්සේ මේ උඩින්ම එන website එකට අපි log වෙන්න ඕනේ. එතකොට මේ වගේ interface එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. ඊට පස්සේ මේ search bar එක මේ පැත්තේ මෙන්න මෙතන පොඩි ඊතලයක් තියෙනවා. මෙතනින් අපි vectors කියන මෙන්න මේක click කරනවා. click කරලා ඉවර වෙලා ඔයාට පුළුවන් මෙතනින් ඔයාට ඕනේ චරිත තෝරගන්න. ඉතින් මම මේ කතාව හදාගන්නේ business man කෙනෙක්ගේ කතාවක් කියන්න. මම මෙතන business man කියලා search කරගන්නවා. ඉතින් ඔයාගේ කතාව අනුව ඔයාට ඕනේ චරිතය මෙතනදී ඔයාට search කරගන්න පුළුවන්. ඉතින් අපි මේවට illustrators කියලා කියනවා. මම දැන් මෙතනදී අරගන්න එකේ විශේෂත්වය තමයි අපි මේ ගන්න businessman ගේ එකම චරිතේ එක එක moods එක එක හැඟීම් පෙන්වලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් අපිට අන්න ඒ විදිහක තමයි ඕනේ. මොකද අපි හදාගන්න කතන්දරේ එකම මිනිස්සයාගේ චරිතේ එක එක තැන් පෙන්වන්න ඕන හින්දා අපි මේක ගන්නේ. ඉතින් අපි මෙතනින් download කරගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහේ මෙසේජ් එකක් පෙන්නවා. මේක යට තියෙනවා ඩවුන්ලෝඩ් කියලා. ඒ ඩවුන්ලෝඩ් එක උඩින් ආයමත් සැරයක් ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කළා ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන උඩින් ඔයාගේ පික්චර් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඒක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ අපේ ඩවුන්ලෝඩ්ස් වලට ඇවිත් තියෙනවා පෙන්නනවා. සිප් ෆයිල් එකක් විදිහට මේ ඩවුන්ලෝඩ් වෙච්ච එක මම මෙතනින් කට් කරගෙන ගිහිල්ලා ඔයා කැමති තැනකට ගිහිල්ලා මේක පේස්ට් කරගන්න. ඉතින් මම ඩෙස්ක්ටොප් එකේ කාටුන් කියලා ෆෝල්ඩර් එකට මේක පේස්ට් කරගත්තා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඒක උඩ එකපාරක් ක්ලික් කරලා extract here කියන එක දෙන්න. එතකොට මෙන්න මේ විදිහට ඇතුලේ තියෙන ෆයිල් එක එළියට එනවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ අපි ගත්ත පින්තූරය. ඉතින් අපිට මේ කාටුන් එක හදාගන්න නම් ඕනේ මෙන්න මේ EPS කියන ෆයිල් එක තමයි ඕනේ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට මේ ෆ්‍රී පික් කියන එකකින් ඔයාට චරිත ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් ඉමේජස් මේ ඕනම එකක් මෙතනින් ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාගේ කතාව අනුව. ඉතින් මෙතනදී මුලින්ම ඔයා ඔයාගේ පිටපතක් හදාගෙන ඉන්න. ඉතින් ඒ පිටපතට ඕනේ කරන චරිත බෑග්ග්‍රවුන්ඩ් මේ ඔක්කොම ටික මේ ෆ්‍රී පික් කියන එකෙන් මුලින්ම ඩවුන්ලෝඩ් කරලා ඒ ටික ෆයිල් එකකට දාගෙන ඉන්න. දැන් යමු අපේ සෙකන්ඩ් ස්ටෙප් එකට. අපි මුලින්ම PowerPoint ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි නිව් ස්ලයිඩ්ස් වලට ගිහිල්ලා බ්ලැන්ක් ෂීට් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ අපි පික්චර්ස් වලට ගිහිල්ලා මෙතනදී අපි අර කලින් ඩවුන්ලෝඩ් කරගත්ත අපේ පින්තූරය මෙතනදී තෝරගන්න ඕනේ. අපි EPS ෆයිල් එක තමයි ගන්නෙ. ඉතින් EPS ෆයිල් එක උඩ මේ විදිහට ක්ලික් කරාම ඔයාට පේනවා මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ අපි ඒක උඩ ක්ලික් කරලා group කියන එකට ගිහිල්ලා ungroup කරගන්න ඕනේ. එතකොට මේ වගේ මෙසේජ් එකක් එනවා. ඒක yes දෙන්න. ඊට පස්සේ මේ පික්චර් එක උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරාට පස්සේ අපි ලැප් එකෙන් backspace එක ගහනවා. එතකොට ඔයාලට පේනවා background එක remove වෙලා ගියා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන තව කොටු දෙකක් තියෙනවා. මේකෙ මේ තද කළු පාටට කොටුවක් තියෙන. ඒකත් backspace ගහලා මම අයින් කරගත්තා.
දැන් මේ වඩ පේන්නේ එක කොටුවයි තියෙන්නේ. දැන් මම ආයමත් right click කරලා group වලට ගිහිල්ලා ungroup කරගන්නවා. ungroup කරාම මෙන්න මේ විදිහට අපේ පින්තූර ungroup වෙනවා. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට ungroup කරාට පස්සේ මේ වටේ තියෙන කොටුවත් අපි මෙතනින් අයින් කරගන්න ඕනේ. ඉතින් මම ඒකත් backspace ගහලා මෙතනදී අයින් කරලා දානවා. එතකොට ඔයාලට පේනවා කිසිම කොටුවක් මෙතන ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මම ආයමත් new slide වලට ගිහිල්ලා මෙතනදී blank page එකක් ගන්නවා. දැන් මම මේ කාටුන් එකේ මෙන්න මේ මූඩ් එක හරියටම සිලෙක්ට් කරලා ගන්නවා. ඉතින් මම මේක තමයි මුලින්ම ගන්නෙ. මේ විදිහට හරියට කොටුවට ඒක සිලෙක්ට් කරලා මම ඒක උඩ ක්ලික් කරලා මේක කට් කර ගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට අලුත් ස්ලයිඩ් එකට ආවට පස්සේ අපිට පුළුවන් මේ පින්තූරය මෙතනදී පේස්ට් කරගන්න. ඉතින් මේ පික්චර් කියන එක උඩ ක්ලික් කරාට පස්සේ අපිට මේක පින්තූරයක් වගේම අපි ගත්ත පින්තූරය ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඊට හැපත් එක ක්ලික් කරොත් එහෙම අපිට මෙන්න මේ විදිහට මේ චරිත කෑලි කෑලි කියන්නේ මේ හැම අවයවයක්ම අපිට වෙනස් කරන්න පුළුවන් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ කාටුන් චරිතය ඉලස්ට්‍රේට් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපිට අත, කකුල, මූණ, ඇස් මේ ඕනම කෑල්ලෙන් කෑල්ලට අපිට අයින් කරලා අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන් අපේ චරිතය ඕන විදිහට. දැන් මම මේ කාටුන් එක හදා ගන්න නම් මේක පික්චර් එකක් විදිහට තමයි ගන්න. ඉතින් ඔයාලට වගේ ටයිම් එක තියෙනවා නම් ඔයාලට කැමති විදිහට ඒ විදිහට ක්‍රියේට් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම මම මෙන්න මේ චරිතයත් ගන්නවා. ඒකත් මම කලින් වගේම කට් කරලා ගිහිල්ලා මෙතනින් පේස්ට් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි එක එක මූඩ්ස් අපිට ඕන විදිහට ගන්න. ඉතින් දැන් මම මෙන්න මේකත් සිලෙක්ට් කරා. හැබැයි ඔයාලට පේනවා මෙතනදී සිලෙක්ට් වෙන්නේ නැහැ. ඒ හින්දා මම මේ ඔක්කොම ටික සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා ආයමත් ගෲප් වලට ගිහිල්ලා ungroup කරනවා. එතකොට ඔයාලට පේනවා සමහර චරිත ungroup වුණා. ඊට පස්සේ මම ඒක උඩ ආයෙ ක්ලික් කරලා කට් කරලා මෙතනින් පේස්ට් කරගන්නවා. ඔන්න ඔය විදිහට අපිට අවශ්‍ය චරිත ඔක්කොම ටික මම දැන් තෝරගන්නවා. ඉතින් මම මෙන්න මේ චරිතය තෝරනවා. තෝරලා ඉවරලා මම මේක කට් කරනවා. කට් කරාට පස්සේ ඔයාට පෙනෙයි මෙයාගේ අත් දෙක අපිට ඇවිල්ලා නැහැ. ඉතින් එහෙම වෙලාවකදී ගහෙම ගන්න එපා. සම්පූර්ණයෙන්ම කට් කරලා මුළු ඇඟේ ඔක්කොම ටික එනවා නම් විතරක් කට් කරලා ගන්න. ඉතින් මේ විදිහට හරියට ඉලස්ට්‍රේට් වෙලා නැත්නම් ඔයා මේ ටික ඔක්කොම ආයෙ සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා ගෲප් වලට ගිහිල්ලා ආයමත් අන්ගෲප් කරන්න. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අන්ගෲප් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට කට් කර කර අපි මෙතෙන්ට පේස්ට් කරගන්නවා අපිට ඕනේ මූඩ්ස් ටික. ඔන්න ඔය විදිහට මට ඕනේ පින්තූර ටික මම කට් කරගෙන අලුත් ස්ලයිඩ් එකට ගිහිල්ලා මම පේස්ට් කරගත්තා. ඉතින් ඒ වගේම මට මේ පින්තූර ටික ඕනේ නැහැ. මම ඒ ටික ඔක්කොම සිලෙක්ට් කරලා ඩිලීට් කරා. ඔන්න අපි තර්ඩ් ස්ටෙප් එක. දැන් අපි චරිත ටිකත් අරගෙන ඉවරයිනේ. අපි දැන් බලමු මේ ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට අපි කතාව හදාගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම ඩිසයින් වලට ගිහිල්ලා ෆෝමැට් බෑක්ග්‍රවුන්ඩ් වලට ගිහිල්ලා මෙන්න මෙතනින් අපිට කලර් එකක් දෙන්න පුළුවන් අපේ ස්ලයිඩ් එකට. ඉතින් මම මේ නිල් පාට දීලා මම මෙන්න මේ චරිතය තෝරගෙන යව කට් කරගෙන පළවෙනි ස්ලයිඩ් එකට අරගෙන ඇවිල්ලා මෙතනදි පේස්ට් කරගන්නවා. ඉතින් මම මෙන්න මෙයාව අරගෙන මේ විදිහට රීසයිස් කරගන්නවා. අපේ පළවෙනි ස්ලයිඩ් එක හරි. දැන් අපි මෙන්න මෙතනින් රයිට් ක්ලික් කරලා අපි නිව් ස්ලයිඩ් වලින් දෙවෙනි ස්ලයිඩ් එක තෝරගන්නවා. ඊට පස්සේ අපි පික්චර්ස් වලට ගිහිල්ලා අපි මෙතනදී බෑක්ග්‍රවුන්ඩ් එකට ගැලපෙන්න පින්තූරයක් තෝරලා අරගන්න ඕනේ. ඉතින් මම දැන් මේ බෑක්ග්‍රවුන්ඩ් එක විදිහට මෙන්න මේ ඔෆිස් කාමරේ තමයි ගන්නෙ. ඉතින් මම ඒක මේ වෙලාවෙදී පින්තූරයක් විදිහට බෑක්ග්‍රවුන්ඩ් එකට පාවිච්චි කරන්න ගන්නවා. ඊට පස්සේ මම මෙතනදී මට ඕනේ මූඩ් එක මම තෝරලා මෙන්න මේ විදිහට කට් කරලා මගේ දෙවනි ස්ලයිඩ් එකට මම අරගෙන යනවා. ඉතින් මම ඒ මූඩ් එකත් මේ විදිහට රීසයිස් කරලා මට ඕනේ විදිහට දෙවනි ස්ලයිඩ් එක හදා ගන්නවා. ඊට පස්සේ මම ආයෙමත් මෙතන උඩින් රයිට් ක්ලික් කරලා නිව් ස්ලයිඩ් එකෙන් අපේ තුන්වෙනි ස්ලයිඩ් එක හදන්න ගන්නවා. මම මෙතනදිත් ආයෙමත් ඉන්සර්ට් වලට ගිහිල්ලා මම මෙතනදි බෑක්ග්‍රවුන්ඩ් එකක් තෝරගන්නවා. ඉතින් මේ තැන් වලට ඔයාලට කැමති කැමති බෑක්ග්‍රවුන්ඩ් දෙන්න පුළුවන්. ඉතින් මගේ කතාවට අනුව මම මෙතනට මීටින් රූම් එක බෑක්ග්‍රවුන්ඩ් එකක් තෝරලා දෙනවා. ඊට පස්සේ මම තුන්වෙනි ස්ලයිඩ් එකටත් මට ඕන මූඩ් එක මම මෙතනදි තෝරගෙන එක කට් කරලා තුන්වෙනි ස්ලයිඩ් එකට අරන් ගිහිල්ලා මම මේක පේස්ට් කරගන්නවා.
දැන් අපි තුන්වෙනි ස්ලයිඩ් එකත් හදාගෙන ඉවරයි. දැන් අපි ආයමත් මෙතන රයිට් ක්ලික් කරලා නිව් ස්ලයිඩ් අරන් අපි හතරවෙනි ස්ලයිඩ් එකයි හදාගන්නේ. ඉතින් මම ආයමත් මෙතන පික්චර්ස් වලට ගිහිල්ලා මට ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එක මම සිලෙක්ට් කරලා දෙනවා. ඉතින් මේ සුපුරුදු විදිහටම මේ ටික හදාගෙන යන්නයි තියෙන්නේ. මම මෙතනදී ස්ලයිඩ්ස් 8ක් මේ විදිහට හදාගන්නවා. ඉතින් මම මෙන්න මෙතනදී EPS කියන ෆෝමැට් එකෙන් තමයි මම මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක යොදාගන්නේ. ඉතින් මම මේ හතරවෙනි ස්ලයිඩ් එකට EPS කියන ෆෝමැට් එකෙන් ගත්තේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස්කමක් කරගන්න ඕනේ හින්දා ඉතින් මම ආයෙමත් මේ පින්තූර උඩ රයිට් ක්ලික් කරලා ගෲප් වලට ගිහිල්ලා අන්ගෲප් කරගන්නවා මේ මැසේජ් එක yes කරන්න ඊට පස්සේ අපි අර කලින් වගේම මේ කුඩ එකපාරක් ක්ලික් කරන්න මේ පින්තූර උඩ ක්ලික් කරාට පස්සේ ඔයා මේක අන්ගෲප් කරගත්තාම ඔයාට පේනවා මෙන්න මේ විදිහට අන්ගෲප් වෙනවා ඔයාගේ පින්තූර ඇතුලේ තියෙන ඒවා ඊට පස්සෙ මේක උඩ එකපාරක් ක්ලික් කරලා බෑක් ස්පේස් දුන්නාම ඔයාට පේනවා බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වුණා ඊට පස්සේ මේ අර ඉස්සලා වගේම මේකේ තියෙන කොටු දෙක මෙන්න මේ තද කළු පාට කොටුවත් මම උඩ මේ විදිහට ක්ලික් කරලා මේ කොටුවත් මම බෑක් ස්පේස් එකක් දෙනවා ඊට පස්සේ මම මේ පින්තූර උඩින් ආයමත් රයිට් ක්ලික් කරලා ගෲප් වලට ගිහිල්ලා අන්ගෲප් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා එතකොට මේ පින්තූර ඇතුලේ තියෙන ඔක්කොම ටික අන්ගෲප් වෙනවා. ඉතින් මට මෙන්න මේ කවුලුව තමයි ඕනේ. මම ඒ කවුලුව උඩ ක්ලික් කරලා animation වලට ගිහිල්ලා add animation වල තියෙනවා මෙතන යටම fill color කියලා. මම මේ fill color කියන එක තෝරලා දෙනවා. ඉතින් අපි මේ තෝරගත්ත ජනේලේ කවුලුව විතරක් මේ පාට වෙනස් වෙනවාට පේනවා. ඉතින් මම මෙතන උඩට ගිහිල්ලා ඉෆෙක්ට් ඔප්ෂන් වලින් කළු පාට තෝරලා දෙනවා. මොකද මට ඕනේ රෑ වෙනවා කියලා පෙන්වන්න තමයි මම එතනදී කළු පාට යොදාගන්නේ. ඉතින් මේ විදිහට අපි හතරවෙනි ස්ලයිඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් හදාගෙන ඒකට ගැළපෙන මූඩ් එක මම මේ විදිහට අරගෙන තෝරලා කට් කරලා එතනදී ගිහිල්ලා පේස්ට් කරගෙන හදාගන්නවා. දැන් අපි පස්සෙනි ස්ලයිඩ් එක හදාගන්නයි යන්නේ. ඉතින් අපි සුපුරුදු විදිහටම නිව් ස්ලයිඩ් එක මෙතනදි ගන්නවා. ඊට පස්සේ අපි බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් මෙතනදි තෝරලා දෙනවා. ඉතින් අපි බලමු ඉක්මනට මේ ටික අර කලින් හදාගත්තා වගේම හදාගන්නේ කොහොමද කියලා. මම ආයෙමත් මෙතනදි පික්චර්ස් වලට යනවා. පික්චර්ස් වලට ගිහිල්ලා මම මෙතනදි කොෆි ෂොප් එකක් තමයි මේ විදිහට තෝරලා දෙන්නේ. ඉතින් මේ කොෆි ෂොප් එක තෝරලා ඉවර වෙලා මම රයිට් ක්ලික් කරලා කලින් වගේම මම බෑක් ස්පේස් ගහලා බෑග්ග්‍රවුන්ඩ් ටික රිමූව් කරනවා. ඊට පස්සේ කළු කොටුවත් රිමූව් කරලා මෙන්න මේ විදිහට අරගෙන මම මේක රීසයිස් කරගන්නවා. ඊට පස්සේ ඒකට ගැළපෙන චරිත මූඩ් එක මම මෙතනදි තෝරලා ඒකත් පේස්ට් කරගන්නවා. ඉතින් මම මෙයා දැන් ක්ලයන්ට් කෙනෙක් එක්ක කතා කරනවා වගේ තමයි ගන්නෙ. ඒ හින්දා මම ආයෙමත් පික්චර්ස් වලට ගිහිල්ලා වෙන පින්තූරයක් මෙතනදි ගන්නවා. ඉතින් මේ පින්තූරෙන් මම රයිට් ක්ලික් කරලා ගෲප් වලට ගිහිල්ලා අන්ගෲප් කරගන්නවා. ගෲප් අන්ගෲප් කරගෙන ඉවර වෙලා මම මේකෙ තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් එක මෙන්න මේ විදිහට බෑක් ස්පේස් කරලා රිමූව් කරලා මේ වටේ තියෙන කළු කොටුවත් මම බෑක් ස්පේස් කරලා රිමූව් කරගන්නවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඇවිත් තියෙනවා. ඊට පස්සේ මම ආයෙමත් මේ පින්තූරේ උඩින් රයිට් ක්ලික් කරලා සුපුරුදු විදිහටම ගෲප් ගිහින් අන්ගෲප් කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා මේ පින්තූරේ ඔක්කොම ටික අන්ගෲප් වෙලා තියෙන්නේ. දැන් මම මේ තියෙන වටේ තියෙන කොටුවත් සුපුරුදු විදිහටම බෑක් ස්පේස් එකක් ගහලා අයින් කරලා දානවා. ඊට පස්සේ ආට ඕන චරිත මෙන්න මේ විදිහට හරියට මම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ඉවරලා ඉස්සෙල්ලා වගේම කට් කරලා මම පස්සෙනේ ස්ලයිඩ් එකට ගිහිල්ලා මෙතනින් පේස්ට් කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඕනම චරිතයක් අපිට අවශ්‍ය විදිහට අරගෙන අපේ ස්ලයිඩ්ස් වලට ගන්න පුළුවන්. දැන් මම ස්ලයිඩ්ස් පහක් මොනත් එක හදාගත්තා. ඉතින් මම තව ස්ලයිඩ්ස් තුනක් හදාගන්නවා. 6 7 8 කියන ඒ ස්ලයිඩ්ස් තුන මම හදාගෙන ඉවර වෙලා ඔයාලට පෙන්නන්නම්. හරි මෙන්න මේ විදිහට මම 6 වෙනි ස්ලයිඩ් එක හදාගත්තා. ඒ වගේම 7 වෙනි ස්ලයිඩ් එකත් හදාගත්තා. මගේ 8 වෙනි ස්ලයිඩ් එකත් මම මෙන්න මේ විදිහට හදාගත්තා. අපේ 4th ස්ටෙප් එකේදී අපි බලමු animation කොහොමද ස්ලයිඩ්ස් වලට දාගන්නේ කියලා. දැන් අපි මුළු ප්‍රසන්ටේෂන් එකටම animation දාගමු. ඉතින් මම මුලින්ම මම මේ පළවෙනි ස්ලයිඩ් එකේ මෙන්න මේ චරිතය උඩට එන විදිහට flying animation එක දාගන්නවා. ඊට පස්සේ මම add animation pane එකට ගිහිල්ලා මෙන්න මෙතන අයිනේ තියෙන italy උඩින් click කරන්න. එතකොට ඔයාලට effect option කියන එකට එනවා. ඉතින් මම මෙතන bounce කියන එක උඩ මෙන්න මේ විදිහට මැදකට ගන්නවා. එතකොට මෙන්න මේ විදිහටම අපේ character එක bounce වෙලා උඩට එනවා. ඊට පස්සේ මම ආයෙමත් insert වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන text box කියන එක ගන්නවා. මම මෙතනදී text එකක් ලියා ගන්නවා George story කියලා. මෙන්න මේ විදිහට මම George story කියලා ලියාගෙන මම format වලට ගිහිල්ලා මේ font එක වෙනස් කරගන්නවා. ඉතින් ඒක ඔයාලට කැමති විදිහට ඔයාගේ creativity එක අනුව මේ දේවල් ඔයාලට හදාගන්න පුළුවන්.
इट पास पल स्लैड की इवर मन देवनी स्लैड वेनसर तुंगनी तुंगनी मत मे बैकग्रउंड दिपत्र हदागा ओने मम मेतन अनीमेशन वाल गिहिला अड्ड अनीमेशन वाल मेतन अटमती मोमोशन पात की मे मोमोशन पात की पहाल दिगा मेन मे रईट कनक दी मम ओके दिनम इट पस मम अनीमेशन पेर नगर गिहिला मेन मेतन आईन तीन इतने क्लिक करहम इफेक्ट ऑप्शन के गिहिला मेतन ऑटो रिवर्स के क्लिक दी ओके दिनम दिन मेन मे विधिया बैकग्राउंड रिवर्स विधि हेदन मेक कमी विधिया अलग बैकग्राउंड हदागा पुलवा इतम हतरवे स्लैड दिखा मतक मम्मी कौल कलपाट विन विधि मे आग दवा नोबल वेडकरना की मम्म मेन मे विधि कलून हेदवाट पास मम्मी स्लैड विन सकर अपियाम पसन स्लैड मम्म पसन स्लैड विन सकर हितुआ इंद हाईवनी स्लैड हाईवेनी स्लैड मेन मेन कैनाव मैनव अभी मे स्लैड आईन अरगने आईन अरन गिहिल अनीमेशन पेन लिंग मम कली वगेम रईट कीन के दी ओके दिना एतकोटे मे कलपाट किटाकना हिट मनस्याव अभी मेन मे विधिंग एदगन गिहिल अभी नवतिन ओन अभी नवत्ता पुलवा इतम पटांगा स्लैड पटांगार मेन मिथनी नवतिन तन हदागत्ता प्रिव्यू करा नो विधिमा अभी पेन इट पास मैम मे इतने क्लिक इफेक्ट ऑप्शन गिहिल मेन मेतनी स्मूथ एंड की अनेक हदला ओके दिनवा दंगना स्मूथली मे इसर हट इन विधिया अभी हदागत अभी दंबालू इलांग स्लैड आप हे स्लैड मैं कली हदागत वगेम मे बिजनेस मैन मेन मे आईने इंदा इसर हट इन विधिया हदागत कली स्लैड वगेम अटवे स्लैड मैं अनीमेशन गिहिला फ्लाइन की अनीमेशन देना मेन मे विधिया अपे फोर्थ स्टेप दंग अभी बलमु अपे मे हेम स्लाइड इकट एक मारून विधि ट्रांसिशन दिखा दिखाई मे ट्रांसिशन कट की मे विधि तोरला गुडा पिचूर ने तीन मेतन तोरगा प इट पस मम्मे मेतन आफ्ट की क्लिक आन मौस क्लीनक आंकल मेतन तपर गाने विनस्कर मैं तपर दिखकट वगे खालेम दिन इट पास प्रिव्यू करहा मे विधि बलागा पुलवा इतनी मे हदागत ट्रांसिशन हेम स्लैड वेटन मम्मी अप्लाई टू ऑल की क्लिक करना इतनी क्लिक कराट पास मे कट की ट्रांसिशन हेम स्लैड वेटन फिफ्थ स्टेप इतनी वॉइस ओवर का हंड कवर कोहमद अभी बलम अपे कार्टून अभी मेतन हंड कवर्दी अभी मुलिम इनसर्ट वर्ल्ड गिहिला मेतन ऑडियो कीलतीन ऑडियो के तीन उडीमो ऑडियो ऑन मई पीसी कीलिए बार क्लिक करान क्लिक कर पस वाट पेनमो यागे पीसी के तीन ऑडियो मेतनी गन्न पुलवा अरगन वाट मेतनी इनसर्ट करना पुलवा हिमत नत्ता अभी मैं ऑडियो कीन के देवनी अट तीन रिकॉर्ड ऑडियो कीला इत मे रिकॉर्ड ऑडियो के ओयाट मे विला कट हंड रिकॉर्ड करना पुलवा मे रतपाट बटन क्लिक कराट पस वाट ओयागे कट हंड रिकॉर्ड करना पुलवा इत अभी हड के पास स्पीक पेन अभी हड का अभी दें आनीमेशन पेन के मे इतल क्लिक कर ला टाइमिंग की आना गिहिल अभी मेतन हदागम ओने सेटिंग स्टिक इत इफेक्ट की अनेकटे गिहिला मेतने अटमतीनवा आफ्ट की मेन मे आफ्ट की एक पारा क्लिक करना ओने इट पस अट मेतन अभी मे अभी हंड कौपे मोन स्लैडे अनकाने दिखेपुल स्लैड अटकद अटकी मेतन तेना इट पस मम्म टाइमिंग की अनगटे आना टाइमिंग की अनगटे गिहिला मेतन स्टार्ट की अने की अभी कोईवेट स्टार्ट करना देते ऑन माउस क्लिक देना पुल मम्मी वित् प्रीवियस की दिने दीला ओके दिनवा सिक्स स्टेप अभी कहमद बैकग्राउंड म्यूजिक कैट करगा मेतन अभी इनसर्ट वर्ल्ड गिहिला ऑडियो वाल ऑडियो ऑन माय पीसी वर्ल्ड गिहिला बैकग्राउंड म्यूजिक पीसी के अभी तोरगा ओने तोरगा मेतन अभी ऐड करगा इत मे विधि अड्डना पास मेतनी वॉल्यूम अड़वाड़ी करगा पुलवाद अभी खाली वॉइस करपिंद अभी बैकग्राउंड अड़ कर मे विधि अभी मेतनी गिना तीयागा अवसाट अभी मैं प्ले बैक टैबे प्लेइन बैकग्राउंड की पारा क्लिक करना इतना वीडियो हदल अभी अवसान करते दंग अभी बलमु अवसा अंत मैं वीडियो को सेव करगा
අපි මෙතනදී ෆයිල් වලට යන්න ඕනේ ෆයිල් වලට ගිහිල්ලා මෙතන යට තියෙන එක්ස්පෝර්ට් කියලා එක්ස්පෝර්ට් වල තියෙනවා ක්‍රියේට් වීඩියෝ කියලා ඒකට ක්ලික් කරලා මෙතන තියෙනවා ක්‍රියේට් වීඩියෝ කියන එකට ක්ලික් කරන්න ඊට පස්සේ අපිට ඕනේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්න ඕනේ තැන අපි ලොකේෂන් එක දෙනවා දීලා ඉවර වෙලා මෙතන වාට ෆයිල් නේම් එකක් දෙන්න පුළුවන් ෆයිල් නේම් එක විදිහට මම දැන් දෙනවා 1 2 3 4 දීලා සේව් දෙනවා ඉතින් පොඩි වෙලාවක් මෙතනදී යනවා මේ පහලින් අපිට පෙන්වන්නේ අපේ වීඩියෝ එක දැන් ප්‍රොසෙස් වෙන ගමන් තියෙන්නේ ඉතින් ප්‍රොසෙස් වුණාට පස්සේ අපි දුන්න ලොකේෂන් එකට අපේ වීඩියෝ එක සේව් වෙනවා ඔන්න අද වීඩියෝ එක නම් ටිකක් දිග වුණා හැබැයි මම හැමදේම ඔයාලට පිළිවෙලට අකුරන්නේ ඇර කියලා දුන්නා ඉතින් මේ විදිහට කාටුන් ඇනිමේෂන් එකක් වාට ලේසියෙන් පවර්පොයින්ට් වලින් හදාගන්න පුළුවන් ඉතින් මේ වගේ ක්‍රියේටිව් වීඩියෝස් හදලා වගේ YouTube වීඩියෝස් වලට ඒ විතරක් නෙමෙයි වගේ ඕනෙම ප්‍රොජෙක්ට් එකකට ඒ වගේම ඔයා දන්නවද Fiverr වගේ වෙබ්සයිට් වල මේ වගේ ක්‍රියේටිව් වීඩියෝස් හදන අයට හොඳ මාකට් එකක් තියෙනවා. ඉතින් ඒ ගැනත් ඔයා පොඩ්ඩක් හොයලා බලන්න. ඔයාට පුළුවන් ඔයාගේම අතින් ක්‍රියේටිව් කාටුන් හදලා ඒවා සෙල් කරගන්නත් ඔයාට chances තියෙනවා. ඉතින් කාටුන් හදන්න කැමති ඔයා මේකත් මිස් කරගන්න එපා මේ විදිහත් හදලා බලලා අපිටත් කියන්න අමතක කරන්න එපා පහලින් කමෙන්ට් එකකින් ඔයාගේ අදහසත් අපිට කියන්න අමතක කරන්න එපා ඉතින් මේ කාටුන් ප්‍රොජෙක්ට් එක හදද්දී ඔයාටත් මොන හරි ප්‍රශ්නයක් ආව නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න මම ඒවටත් රිප්ලයි කරන්නම් ඉතින් අපි දැන් බලමු අපි හදපු කාටුන් එක කොහොමද આવી තියෙන්නේ කියලා ඉතින් මේ තියෙන අපි PC එකට ඩවුන්ලෝඩ් කරගත්ත අපේ කාටුන් එක ජෝර්ජ් ස්ටෝරි ජෝර්ජ් කියන්නේ පොඩි යට ව්‍යාපාරයක් පටන් ගත්ත පුද්ගලයෙක්. ඔහු ගොඩක් මහන්සි වෙලා වැඩ කටයුතු කරා. හැබැයි සමහර වෙලාවට ඔහු කඩාගෙන වැටෙන අවස්ථාත් තිබ්බා. හැබැයි ඔහු අතෑරියේ නැහැ. ප්‍රයක් දවාලා නොබලම තමන්ගේ වැඩ කටයුතු කරා. ව්‍යාපාරයට වඩාත්ම වැදගත් වෙන පාරිභෝගිකයන් ඔහු අමතක කළේ නැහැ. ඔවුන් සමග සුහදව කටයුතු කරා. ඔහුම උනන්දුවෙන් වැඩ කරද්දී ඔහුට ඔහුගේ ව්‍යාපාරයේ ගැණුම්කරුවන් වැඩි වුණා. ඔහු නොදැනුවත්වම වසරේ හොඳම ව්‍යාපාරිකා බවට පත් වුණා. ඉතින් ඔහුගේ උත්සාහය ඔහුගේ හීන සැපය කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි PowerPoint වලින් අපි ලේසියෙන්ම කාටුන් හදාගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන subscribe button එක press කරලා ඊට හැපති තියෙන bell icon එක press කරලාම තියාගන්න. මොකද කාටත් කලින් එතකොට මම දාන වීඩියෝස් වලට ඉක්මනටම බලාගන්න පුළුවන්. ඉතින් අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.